ඇත්තතුමනි ඔබයි මමයි 1973 එකට අපේ දේශපාලන ගමන ආරම්භ කරේ. අද මට විශේෂ සතුටක් තිබෙනවා ඔබතුමාව මුල් පුටුවේ ඉඳගෙන මම ජනාධිපති බවට පත් වුණේ එක ප්‍රකාශ කිරීම. මම අවුරුදු 45ක් මේ පාර්ලිමේන්තුවේ ගත කරලා තියෙනවා. මගේ ජීවිතයේ තියෙන මේ පාර්ලිමේන්තුවේ. එනම් මේ පාර්ලිමේන්තුවේ මට දැන් මේ ගෞරවය ලබා දීම ගැනත් මම විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මීට ඉස්සෙල්ලා අවුරුදු 36කට ඉස්සෙල්ලා 1993 අපි මෙහෙම රැස් වුණා ප්‍රේමදාස ජනාධිපති ඝාතනයෙන් පස්සේ නව ජනාධිපතිවරයෙක් පත් කරලා. එදා DB විජේතුංග මහත්මයා තරඟයක් නැතුව පත් කරා. ඒකට සහභාගි වුණ නැගෙන් 15 දෙනෙක් විතර මේ සභාවෙත් අද ඉන්නවා කියලා මම කියන්න කැමතියි. මේ දෙවනි අවස්ථාවේදී අපිට ඡන්දයක් තිබුණා. ප්‍රථම වතාවට. මේ ඡන්දෙට අපි අතර සාකච්ඡා කළා. එක අතකින් අපි පෙන්නුවා මේ සභාවට පුළුවන් කියලා කිසිම ප්‍රශ්නයක් නැතුව ඡන්දයක් තියලා ජනාධිපතිවරේ තෝරා පත් කරගන්න. ඒ නිසා මට යුතුකමක් තියෙනවා පළමුවෙන්ම මං වෙනුවෙන් ක්‍රියා කරපු මේ සියලු දෙනාටම විශේෂයෙන්ම මන්ත්‍රීතුමනට ස්තුති කරන්න. ඒ වගේම ඒ සමානව මට යුතුකමක් තියෙනවා මේ ඡන්දයට සහභාගි වුණ සියලු දෙනාටමත් ඒ වගේම ස්තුති කරන්න. අපි ඉන්නේ මේ රට අද තියෙන්නේ ඔබතුමාට කියන්න උවමනා නැහැ කොච්චර අමාරු තත්වයකද කියලා. ආර්ථික වශයෙන් රටේ තරුණ තරුණියන් ක්‍රමයේ වෙනසක් ඉල්ලනවා. අපිට විදේශ වශයෙන් අද ලෝකයේ ප්‍රශ්න ගණනාවක් තියෙනට පැටලෙන්නේ නැතුව අපි යන්න තියෙන්නේ ඉදිරියට යන්න අපි අලුත් වැඩසටහනක් ඇති කරන්න තියෙනවා. ජනතාව අපෙන් ඉල්ලන්නේ පරණ දේශපාලනේ නෙමෙයි. මේ පාර්ලිමේන්තුව එකට එකතු වෙලා මේ වැඩ කටයුතු කරන එකයි. ඉතින් මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා මම එක්ක තරඟ කරපු අදාළ සලාපිර මහතුමාටත් අනුර දිසානායක මහතුමාටත් මම ස්තුතිවන්ත වෙනවා. මං දැල සලාපිර මහතුමා ඉල්ලනවා අපි ඔක්කොම එකතු වෙලා අලුත් ක්‍රමවේදයක් ගන්න වැඩ කටයුතු කරමු කියලා. මගේ මිත්‍ර අනුර කුමා දිසානායකටත් එතුමගෙන් උත් ඒ වගේම ඉල්ලීමක් කරනවා. එතුමත් දන්නවා අද රටේ තියෙන ගැඹුරු තත්ත්වය. මම කැමති විපක්ෂ නායක මගේ මිත්‍ර සජිත් ප්‍රේමදාස මහතුමාටත් මේ සියලු දෙනාගෙන් මේ ඉල්ලීම කරන්න අද අපි ඔක්කොම එකට එකතු වෙලා අපි අලුත් ක්‍රමවේදයක් බලමු. ඒ ගැන තමයි අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ වගේම ද්‍රවිඩ සන්ධානයේ සම්බන්ධ මන්තුමා ඇතුළු සියලු දෙනාගෙන්මත් මේ ඉල්ලීම මම කරනවා. අපේ පොන්නම්බල මන්ත්‍රීතුමත් විග්නේශ්වරන් මන්ත්‍රීතුමාගෙන් උත් මේ ඉල්ලීම් කරන්න තියෙන අපි ඔක්කොම එකතු වෙන්න කියලා. ඒ වගේම මට තිබෙනවා විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතුමාගෙන් උත් ඒ පක්ෂයේ වෙනුවෙන් මේ ඉල්ලීම කරන්න. ඒ වගේම මෙතන සිටින අපේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමාගෙන් උත් ඒ ඉල්ලීම මම කරනවා. දැන් අපි බෙදුණ අවස්ථාව ඉවරයි. අපිට පැය 48ක් තිබුණා බෙදෙන්න. අපි පැය 48ක් බෙදුණා. දැන් මම ඉල්ලනවා සීරු දෙනාගෙන්ම අපි එකට එකතු වෙන්න සාකච්ඡා කරන්න. එතන ඉඳන් මම කැමති ඔබ සීරු දෙනා සමගම සාකච්ඡා කරන්න. ගරු කථානායකතුමනි මට තව එක ඉල්ලීමක් තියෙනවා. කරුණාකරලා මේ සභාවෙන් මට ඉඩ දෙන්න. මේ සභාව තුල නෙමෙයි. ඒත් මේ සභාව පිට මේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලදී මං දිවුරුම් දෙන්න ජනාධිපති හැටියට. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දෙරණ අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා.